ආශිර්වාදමත් උදෑසන. අද දවසේ මෙනෙහි කිරීම හිතෝපදේශ 25. මනුෂ්‍යයාගේ සිතෙහි තිබෙන අදහස් ගැඹුරු ජලය මෙන්ය. එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගනි. මෙම පදයේ මනුෂ්‍යයාගේ සිතෙහි ඇති අදහස් ගැඹුරු ජලයට සමාන කරලා තියෙනවා. අපේ සිතේ ගැඹුරෙන් අපි රඳවගන්නේ ගොඩක් වෙලාවට හොඳ වටින දේවල්. නමුත් මතුපිටින් තියෙන්නේ අපි කැමති අපිට පහසු දේවල්. මනුෂ්‍යයාගේ හදවතේ අභ්‍යන්තරයේ සැබවින්ම දෙවියන් වහන්සේගේ යහපත්කම, උන්වහන්සේගේ කරුණාව සහ බලවත්කම් හොඳින් දන්නවා. ඒ වගේම සෑම මොහොතකම උන්වහන්සේගේ මැවිල්ලද ප්‍රේමයද අත්දැක්කත් ඔවුන් බොහොමයක් තමන්ගේ මනසට හා මාංශයට අවනත වෙලා ඒ ගැඹුරේ තියෙන සත්‍ය අමතක කරනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ගනුදෙනු කරන්නේ අපේ සිතේ මතුපිට ඇති දේවල් එක්ක. මොකද යම් දෙයක් ගැඹුරක යට වෙලා ගිලිර තියෙනකොට ඒ දේවල් දකින්නත් අඩුයි. වගේම ඒ දේවල් මතුපිටට ගන්න එක, ඒ දේවල් වලට ළඟා වෙන එකත් අමාරුයි. මේ වගේ තමයි අපේ සිතේ තියෙන අදහස්. නමුත් නුවණ ඇති මනුෂ්‍යයා හදවත ගැඹුරේ ඇති දේවල් උඩට ගන්නත්, ඒ දේවල් එක්ක ගමන් කරන්නත් හැම වෙලාවෙම උත්සාහ ගන්නවා. මොකද අපහසු වුණත් ඒක තමයි හරි දේ. ඉතින් අද දවසේ ඔබ ඉන්නේ කොයි වගේ තැනකද? හදවත මතුපිට තිබෙන ඔබ කැමති දේත් සමග යන කාලෙකද? නැත්නම් හදවත ගැඹුරේ ඇති හරි දේ මතුපිටට ගන්න උත්සාහ කරන කාලෙකද? ඔබ අද දවසේ ඔබට සුවපහසු ස්ථානයෙන් එළියට එන්න තීරණයක් ගන්නවද? දෙවියන් වහන්සේගේ මහත් වූ ආශිර්වාදය ඔබ වෙතට ළඟා වෙනු ඇත. ආශිර්වාදමත් දවසක් යෙසු පිට.